ඒ මධ්‍යමරාත්‍රයේ සිට ක්‍රාත්මක වන මිල සංශෝධනයට අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 355ක්. ගමටත් කිරි, රටටත් කිරි, ඕෂණයෙන් පිරි සූර්ය කිරි. ලංකා ඔටෝ ඩීසල් ලීටරයක මිලද රුපියල් 16කින් අඩුවන අතර එහි නව මිල වන්නේ රුපියල් 317ක්. භූමි තෙල් ලීටරයක මිල රුපියල් 13කින් අඩුවන අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 202ක් ලෙසයි. කෙසේ වෙතත් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල මෙන් සුපර් ඩීසල් ලීටරයක මිලෙහි කිසිදු වෙනසක් සිදු කර නැහැ. ලංකා IOC සමාගමද නිවේදනය කරන්නේ සිපිට්කෝ සමාගමේ ඉන්ධන මිල ගණන්වලට සමගාමීව සිය මිල ගණන්ද අඩු කරන බවයි. සයිනොපෙක් සමාගමද සිය ඉන්ධන මිල සංශෝධනය කර ඇති අතර එම සමාගම අලෙවි කරන ඔටෝ ඩීසල් ලීටරයක මිල සිපිට්කෝ සහ ලංකා IOC සමාගමවලට වඩා රුපියල් 3ක් අඩුවෙන් අලෙවි කරනවා. කෙසේ වෙතත් සයිනොපෙක් සමාගමේ සෙසු ඉන්ධන මිල ගණන් සිපිට්කෝ සහ ලංකා IOC සමාගම්වල මිල ගණන් වලට සමාන වෙනවා. සංශෝධනයේ වූ ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන් ජනතාව මෙලෙස අදහස් පළ කළා. අඩු වුණා කියලා ඉතින් ලොකු වෙනසක් නැහැ. ඉතින් කොහොමත් ඉතින් අපි හම්බ කරත් අපි කනවා. හොඳයි ඉතින් ඒක අවුලක් නැහැ. ඒ වගේ අඩු කරලා පොඩ්ඩක් අඩු කරපුවොත් හොඳයි සාහනයක් මිනිසුන්ට. ඔව් අඩු වෙන්න ඕනේ වල අපි ඉතින් කොට අඩුවෙන් ගහපුවෙන් අපේ ආදායම වැඩි වෙලා නැහැ නේ. 174 තිබ්බගෙන දැන් වැඩි වෙලා තියෙන අඩු වෙලාම නැහැ ඉතින්. කන්නේ නැහැ නේ ලෙව කාලනේ ජීවත් වෙන්නේ. මිනිසුන් ගැති සල්ලිත් නැ අපිට වාහන වල අයරුත් නැහැ. 13 නම් ඉතින් දැන් ජීවන වීදම ඇටියෙන්න මදි. වැඩි කරනකොට වැඩි කරන්නේ ඒක ලොකු ගාණක නෙමෙයි ඉතින් අඩු කරනකොට විතරයි රුපියල් 10ක් 12ක් අඩු කරන්නේ. මොනා කරන්නේ දෙන විදිහට බාර ගන්න. සෑහෙන වටිනවා ඉතින් අඩු වෙච්ච එක ගන්න. නැත්තම් ඇයි හරි අමාරු ජීවත් වෙන්නේ. සෑහෙන සතුටුයි. 100 ගන්න දෙවිලා නේ 350 වුනේ. කියන්න දෙයක් නැහැ. හොඳම කරලා තියෙන්නේ. සතුටුයි නේ. හොඳම මිල අඩු වීම හොඳයි ඉතින්. 13ක් වැඩිත් එක මේ තියෙන මිල හැටියට නේ. එහෙම කියන්නේ බාබා. 13 හරි අඩු කරානේ. කෙසේ වෙතත් ජාතික ගමනාගමන කොමිෂන් සභාව සහ පොත්ගලික බස් සංගම් පවසන්නේ මෙම අවස්ථාවේ බස් ගාස්තු අඩුවීමක් සිදු නොවන බවයි. 4% ප්‍රතිශතයකින් ඩීසල් මිලේ සංශෝධනය සිදුවිය යුතුයි. බස් ගාස්තු සංශෝධනය කිරීම සඳහා රුපියල් 16කින් ඩීසල් ලීටරයක මිල අඩු වුණා. 4% එන්නේ නැහැ බස් ගාස්තු ජාතික ප්‍රතිපත්තියේදී ගණන් හිලව් නිර්මාණය කිරීම. ඩීසල් ලීටරයක මිල රුපියල් 310 සීමාවට එනවා නම් පමණයි බස් ගාස්තු අඩු කළ හැක්කේ කියන එක තමයි ප්‍රකාශ කරන්න තියෙන්නේ. ජනතාවට ප්‍රතිලාභ ලැබීම සඳහා බස් හිමිකරුවන්ට ප්‍රතිලාභ ලැබීම සඳහා කාඩ් එක ක්‍රියාත්මක කරනවා නම් හෙට වුණත් මේ ප්‍රතිශතය අපි අපේ කැමැත්තෙන් අඩු කරන්න අපි සූදානම්. ඒක ප්‍රතිශතය අපි ගණන් හදලා තියෙනවා. 103ක ප්‍රතිශතයක් තියෙනවා අඩු වෙන්න. ඒ 103 ප්‍රතිශතය 2.8ක් හෝ 3ක් වගේ තියෙනවා. ඒ ප්‍රතිශතය අපි අඩු කරන්න සූදානම්. හැබැයි කාඩ් එක ගේන්න ඕන නැත්නම් ජනතාවට වැඩන්නේ අපිටත් වැඩන්නේ. මේට පෙර අවසන් වරට පසුගිය අප්‍රේල් මාස 31 වෙනිදා සිදු කළ ඉන්ධන මිල සංශෝධනයේදී ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 30කින් පහත් දැමුණු අතර ඒ සිදු වූ මිල සංශෝධනයෙන් ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 16කින් අඩු කරුණා. එලෙස ඩීසල් මිල අඩුවත් බස් ගාස්තු අඩු නොවීම සම්බන්ධයෙන් ජනතාව පළ කළේ මෙවන් අදහසක්. ඩීසල් මිල අඩු වුණා අනිවාර්යෙන් බස් ගාස්තු අඩු වෙන්න එපා. අඩු කිරීමක් අවශ්‍යයි. වැඩි කරනකොට වැඩි කරනවා නම් අඩු වෙනකොට අඩු වෙන්න එපා. ඒක අඩු කරන්නේ නැත්නම් ඒක රජෙත් වැරද්දන්නේ. අඩු වෙන්න ඕනේ. නැතුව බෑනේ ඉතින් නේද? ඩීසල් මිල දැන් දෙපාරක් අඩු කරා. ඒ නිසා අඩු කරන්න ඕන. ඒක තමයි සාධාරණ. ඩීසල් මිල අඩු වෙනකොට ඊට සාපේක්ෂව බස් ගාස්තු අඩු වෙන්න ඕනේ. මේ රටේ එහෙම වෙන්නේ නැහනේ. මේකට තියෙන ලොකුම වැරද්ද තමයි පාලනේ වැරද්ද. මේ අතර තිරියුදු රට හා පාසල් බෑන් රට ගාස්තු වල කිසිදු සංශෝධනයක් සිදු නොකිරීමට එම සංගම් තීරණය කර තිබෙනවා. අඩු කරන්න බෑ. අයාලේ දුවන ගාස්තු ගණන් එහා මෙහා වෙලා අපි රුපියල් 100යි උපරිම මිල කියලා දැන් මාස 7-8ක් තිස්සේ කියාගෙන ඉන්නේ. අන්නේ උපරිම මිල රුපියල් 100වත් ලංකාව පුරා ක්‍රියාත්මක කරගන්න බෑ. කොළඹවත් බෑ. මොකද අවිනිබත් භාවය නිසා. ආණ්ඩුවට අපි කියනවා රුපියල් 10ක් 15ක් එහෙම නැත්තම් ගාණක් අඩු කිරීම නෙමෙයි අපිට අවශ්‍ය. අපි රජයට විටින් විට යෝජනා කරා අපේ නියාමනය කළ මේ පාසල් රට ස්ථාවර ගාස්තු ක්‍රමයක් හදන්න කියලා. නමුත් රජය අත වෙනකන් එකට මැදිහත්වීමක් වෙලා නැහැ. වාහන ස්පෙයා පාර්ට්ස් අඩු වෙලා නැහැ. ඒ වගේම වාහන ස්ථාවර කරන සියලුම කාස්තු අපේ අඩුවීමක් වෙලා නැහැ. ඒක නිසා අපිට කිසිත් මේ කාස්තුව සංශෝධනයකට මේ මොහොතේ යන්න හැකියාවක් නැහැ. බෙවන් පසුම්බක ජාතික පාරිභෝගික පෙරමුණ පවසන්නේ ඉන්ධන මිල අඩුවීමට සාපේක්ෂව ආහාර පාන වල මිල ගණන්ද අඩුවිය යුතු බවයි. මේ පාන් කාල ගැන අපි රුපියල් 100යි. මේ පාන් කාල පොල් සම්බල් දාලා තියෙනවා. ඒතර මේ පාන් කාල අනිවාර්යයෙන්ම අඩුවිය යුතු නැද්ද? ඇයි පාන් හදන්නේ ඉරුවෙලියෙන්ද? 350 400 500 10 1500 කොත්තු ෆයිට් ඩ්‍රයිස් කැම්පකට් අඩු කරන්නේ නැද්ද? එතකොට රජයටවත් කොන්දක් නැද්ද? මේ ලබා දෙන ඉන්ධනවල සහනය සමස්ත පාරිභෝගිකයන් ලැබෙන ක්‍රමයක් හදන්න.